ගාන්නේ ස්වාමීනාස කෙනෙක් අපිට ප්‍රශ්නයක් වුන් කරලා තිනවා එයාලා එයා මනමාලියන්ට මේ අnder කෙනෙක් නෙමෙයි ස්වාමීනාස මනමාලියා ඒ සාරි ඒ ඇඳලා ලස්සනට ෆොටෝ ගහලා මේ අර මේ ලෝකයට පෙන්නන කෙනෙක් මේ කෙනු ස්වාමීනාස එයා මේ සීමාවක් තුල ඉඳලා කරන්නේ ඒ වනාට මෙයාට අකුසලයක් සිද්ධ වෙනවාද කියලා අහන ස්වාමීනාස මේ එහෙම ලස්සනට ඉඳලා ෆොටෝ ගහලා ලෝකයට දෙනීම නිසා මේ මයි බුද්ධි තියෙන්නේ හැම වෙලාවෙම යා රූපේ ආස්වාදය තුල ඉන්නේ නේද තේරෙනවා නමුත් එයා කියන්න පුළුවන් මම පංචශීලය ආරක්ෂා කරගෙනයි මේ රැකියාව කරන්නේ කියලා තේරෙනවා ඔයා ඒ රැකියාව කරද්දී යා මත් වතුර බොන්නේ නැත්නම් යා බොරු කියන්නේ නැත්නම් යා කාමයේ වර්ධව ඇසෙන්නේ නැත්නම් යා කාටවත් මානසික වහින්සනයක් කරන්නේ නැත්නම් තේරෙනවා ඉතින් එයා කියන්න පුළුවන් මම පංචශීලය ආරක්ෂාව තුල ඉඳගෙන මම මගේ ඒ ඡායාරූපකරණය මම සිද්ධ කරනවා කියන කාරණේ තේරෙනවා ඉතින් පංචශීලය ආරක්ෂා කරගෙන මේ දේ කරනවායි කියන කාරණය වැරද්දක් අපිට දකින්න බෑ තේරෙනවා එයා කියනවනම් පංචශීලය ආරක්ෂා කරගෙනයි මම කරන්නේ කියලා නමුත් ඉතින් අනිත් පැත්තෙන් මාත්‍යෝ නිරයතුරුවම අපි රූපේ ආස්වාදය මතු කර කර පෙන්නනවා නම් රූපේ ආස්වාදය මතු කර කර දකිනවා නම් ඒ නිසාම මාත්‍යෝ අපිට කාමයේ ආස්වාදයක් නැති වෙන්න පුළුවන් තේරෙනවා කාමයේ ආස්වාදයක් නැති වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා නිරයතුරුවම අපි ඒ රූපේ ආස්වාදය අපි මතු කරද්දී ඒ කාමෙන් ආස්වාදයන් අපි මතු කර ගන්නවා වගේම මාත්‍යෝ ඒවා අනිත් කෙනාටත් අපි බෙදා දෙන අය බවට පත් වෙනවා තේරෙනවා නිරයතුරුවම මේ ඒකෙන් මතු ලෝභ ද්වේෂ මෝහ කුසල් බලවත් ආකාරයෙන් සිද්ධ තේරෙනවා ඉතින් සිල්පද පහ ආරක්ෂා වෙනවා නම් ඒ කාය මේ මේ කයෙන් සිදු වෙන්නා වූ වැරදි වචනෙන් සිදු වෙන්නා වැරදි සිදුන වෙන්න පුළුවන් තේරෙනවා නමුත් මාතෝ බුදුරයන් වහන්සේ කියනවා කාය කර්ම වාචික කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා තේරෙනවා ඒ නිසා මොනම කෙනෙකුටවත් ඒ ඡායා රූප ගන්න කෙනෙකුට ඒ මගුල් ගෙවල් වල මනමාල මනමාලියන්ගේ කිසි කෙනෙකුට කියන්න බෑ මා තුල මේ රූපේ ආස්වාදය වැඩෙන්නේ නැහැ කියලා කාමයේ ආස්වාදයෙන් වැඩෙන්නේ මොකද ඒ දෙක වැඩෙන්නේ නැතු ඔය රැකියාව කරන්න බෑ තේරෙනවද මොකද ඒගොල්ලෝ ඒ ඡායා රූප තුලින් අර රූපේ ආස්වාදයම තමයි අපි මතු කර පෙන්න ඒ එහෙම පෙන්නුවොත් තමයි තව කෙනෙක් ඡාය රූප ගන්න ඕනේ කියන චිත්තයන් සකස් වෙන්නේ. තේන්න. ඒතකොට තමාගේ කාර්යයට වටිනාකම දුන්නා වෙන්නේ පුළුවන් තරම් රූපේ ආස්වාදය මතු කර කර තේන්න. තේන්න. ඉතින් ඒ නිසා එවිනි රැකියාවකදී මේ කයෙන් සිදුවෙන දේ වචනයෙන් සිදුවෙන දේ පංචශීලයේ ආරක්ෂාව තුළ නොවෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මාත්‍යෝ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් වූ මනෝ කර්ම කියන්නේ මේ ලෝභ ද්වේෂ මොහිතේ වෙන තැනකදී අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධේ නිත්‍ය භාවයේ සෑම සිතුවිල්ලකම අපි ඇති කරගන්න තේන්න අපි ඡායා රූපයක් ගන්න සෑම කෝණයකදීම ඒ සෑම සිතුවිල්ලකදීම යා තුල වැඩෙන්නේ රූපේ නිත්‍යයි වේදනාව නිත්‍යයි අනුනාගෙන සංස්කාර විඥානය නිත්‍යයි කියන ධර්මතාව. ඒ නිසා මාත්‍ය ඒ මාත්‍යය ඒ සෑම නිමේෂයකදීම මෝහය තුල ජීවත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. තේන්න තවදී මේ මාත්‍යය කියනවා නම් පංචශීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙනවා කියන කාරණේ. ඉතින් මේ පංචශීල ආරක්ෂා කිරීමට අදාළ පින කුසලයාගේ ජීවිතයට එකතු වෙනවා. නමුත් ඉතින් දිගින් දිගටම මාත්‍ය මේ කාමයේ ආස්වාදයන් තමන් තුළ වැඩුණොත් ඒ වගේම රූපයේ ආස්වාදය තමා තුළ වැඩුණොත් අපිට හිතා ගන්නත් බැරි ආකාරයේ ඉන්ද්‍රිය අසංවර බාරේ තත්ත්වෙල අපිව සිල්පද බිඳීම් වලට යන්නේ තේන සිල්පද බිඳීම් වලට යන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් මාත්‍යෝ තත්ත්වය ගොඩක් බරපතලයි. තේන. ඉතින් ඔය ශේෂ්ත්‍රය තුල රාජකාරී කරන අප්‍රමාණ පිරිස් සමාජය තුල ඉන්නවා. තේන. ඒ නිසා මාත්‍යෝ මේ අපි දක්ෂ වෙන්න ඕනේ පුළුවන් තරම් සිල්පද පාත් ආරක්ෂා කරගෙන. තේන. හැම වෙලාවම අපි කොච්චර සුන්දර ඡායාරූපයක් ගත්තත් ඒ සුන්දර ඡායාරූපය තුල ඒ අපි දකින රූපය හැම වෙලාවම මාත්‍ය විදර්ශනාත්මකව දකින්න තේන්න. ඉතින් මම දන්නේ එහෙම දකිමින් ඒ කාර්ය කරන්න පුළුවන්ද කියලා. මොකද ඉන් මෙහා අපි කරන්න ගියොත් මාත්‍යෝ අනිවාර්යයෙන්ම අර මනෝ කර්මයන් කියන කාරණා නම් බලවත් වෙනවා. කාය කර්ම වාචික කර්ම වලට වඩා මනෝ කර්මයන් බලවත්. තේන්න. ඉතින් ඒ නිසා මේ ඒ ආකාරයෙන් තමයි කියන්නේ යමෙක්
ඒ ඡායාරූපකරණයේදී ඒ ආකාරයෙන් රූපේ ඉස්මතු කරලා පෙන්නද්දී රූපේ ආස්වාදයේ මතු කර කර පෙන්නද්දී එයා මාත්‍යෝ සිල්පදක් දුර්වල කර ගන්නවා. තේන්නේ? එයා සිල්පදක් දුර්වල කර ගන්නවා නම් මාත්‍යෝ ඒකනම් බරපතල වන්තුවක් කරා යන ගම්දා. තේන්නේ? ඉතින් ඒ නිසා මේ ඒ වෘත්තියට අදාළව ඒ අනුතර තියෙනවා. මනෝ කර්මයෙන් බලවත් ආකාරයෙන් සිද්ධ වෙනවා. මනෝ කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා නම් මට නම් කියන්න බෑ. එහෙම සිද්ධ නොවී ඒ රැකියාව කරන්න පුළුවන්කම නැහැ. තේන්නේ? එහෙමයි.